දේශපාලනය වේගෙන් වෙනස් වෙනවා. ජනතාව විකල්පයක් නෙමෙයි විසඳුමක් ඉල්ලා හිටිනවා. අන්නේ විසඳුම ගොඩනගන්නත් ඒ විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු බලය ලබා ගන්නත් ආණ්ඩු බලය ලබාගෙන මේ රට ගොඩනගන්නත් අවශ්‍ය කරන විදිහේ ශක්තිය තමයි අපි එකතු කරමින් ඉන්නේ. අද මේ සියලු දෙනා එකතු වෙලා ඉන්නේ එකම කරමුණක් වෙනුවෙන්. ඒ තමයි බිඳ වැටුණු මව්බිම ගොඩනැගීම සඳහා ආණ්ඩු බලය ජාතික ජන බලවේගය වෙත ලබා ගැනීමට. මොකද මේ රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ලෙස මේ දේශපාලන බලය අත්පත් කර ගැනීම හැර වෙන සාකච්ඡා කළ යුතුවත් විසඳුමක් නැහැ, උත්තරයක් නැහැ. මේ වෙනකොට ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ ආණ්ඩු මාරු වෙනවා විවිධ ආකාරයට. දැනුත් විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ඕන උත්සාහ කරන්නේ අර පරණ සුපුරුදු සෙල්ලමට ගිහිල්ලා ආණ්ඩුවක් හදන්න. ඒ කොහොමද? දැන් මේ වෙලාවේ ආණ්ඩුව ඇතුලේ තියෙන අර්බුදය උපයෝගී කරගෙන එතනින් කොටසක් කඩාගෙන ඇමතිකම් පොරොන්දු වෙලා මුදල් පොරොන්දු වෙලා විවිධ වරදාන බලප්‍රසාද දෙන්නම් කියලා සංස්ථා සභාපතිකම් ලයිස්තුවක් පෙන්නලා ආණ්ඩුවක් අටව ගන්න. ඒක හරි පහසු වැඩේ. ඒකට ඕනේ සල්ලි විතරයි. සල්ලි සහ පොරොන්දු. නමුත් එවැනි වර්ගයේ අටවගත් ආණ්ඩු වලින් එවැනි වර්ගයේ ඔළු ගෙඩි මාරු වලින් මේ රටේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියන එක අද ඌමනාවට වඩා ඔප්පු කළ තියෙනවා. අයගෙන කතා කරන දෙයක් නැහැ. ඒක නෙමෙයි විසඳුම. ඒක නෙ හිතා බලන්නවත් දෙයක් නැහැ. ඒ වෙනුවට අපි තෝරගෙන තියෙන වෙනත් භාවතක්. ඒ මාවත් තමයි මේ. ඒ තමයි මේ රටේ ආණ්ඩු බලයක් ලබා ගන්නත් ඒ ආණ්ඩු බලය ලබාගෙන රට ගොඩනගා ගන්නත් අපිට ඌමනා කරනවා පුළුල් මහජන ව්‍යාපාරයක්. ඒ දේශපාලන පක්ෂ වලින් ඔබට කියපු දේශපාලන ව්‍යාපාරෙන් ඔබට කියපු දැවැන්තම මහජන ව්‍යාපාරයක් මේ රට ගොඩනැගීම සඳහා ඌමනා කරනවා. අපේ රටේ 1948 සිට මේ දක්වා ගත වෙච්ච අවුරුදු 74 කාලය තුල එවැනි රට ගොඩනගන්න පුළුවන් මහජන ව්‍යාපාරයක් ඇති වෙලා නැහැ. අඩුතරමේ 1948 බ්‍රිතාන්‍ය යටත් වීදීන් අපි නිදහස ලබා ගැනීමේදී පවා එවැනි මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න මේ රටේ එවකට පැවති එවකට හිටපු දේශපාලන නායකයන් අසමත් වුණා. ඊට සාපේක්ෂව ඉන්දියාව තමන්ගේ නිදහස් අරගලයේ දියවෙන මහජන ව්‍යාපාරයක් නිර්මාණය කළා. අදත් අපි ඉන්දියා සිනමාව දිහා බලනකොට ඒ මහජන ව්‍යාපාරයෙන් ආපු අවශේෂයන් අපි දකිනවා. අදත් ඉන්දියාවක් පිළිබඳව ඉන්දියානු ජාතිකවාදය පිළිබඳව ඉන්දියානු දේශප්‍රේමය පිළිබඳව ඔවුන් තමගේ කලාකෘති ඇතුළේ කතා කරනවා. අපට එවැනි මහජන ව්‍යාපාරයක් තිබුණේ බ්‍රිතාන්‍යයන් පරාජයට පත් කළ නිදහස් ලබා ගන්න. 1956 දී යම් යම් අනුරුඩුකම් සහිතව ජනතාවගේ පැත්තෙන් ඒ අවශ්‍යතාවය මත වුණත් එවකට හිටපු පාලකයන් ඒක තමන්ගේ අවස්ථාවාදී බලලෝභීත්වයෙන් පාවිච්චි කළා. ඒ නිසා මේ ගම්වල සාමාන්‍ය ජනතාවට අපේ හාමුදුරන් වහන්සේලාට වෛද්‍යවරු ගොවිතැන් කරන අය වෙදකම් කරන අය මේ ආදී විවිධ ශේෂ්ත්‍රවල ජනතාවට රට ගොඩනැගීම පිළිබඳව සැබෑ අභිලාෂයක් තිබුණත් ඒක ඇත්ත මහජන ව්‍යාපාරයක් බවට පත් කරගන්න බාධා කරේ මේ රටේ දේශපාලන නායකයන්. ඔවුන් ඒක යොදාගත්තා තමන්ට බලය අත්පත් කර ගැනීමේ ලේසි පහසු මාර්ගයක් හැටියට. හැබැයි අද අපි ඇවිල්ලා තියෙන පොතට අද අපි ඇවිල්ලා තියෙනවා එවැනි මහජන ව්‍යාපාරයක් හරහා ඇත්ත වශයෙන්ම මේ රටේ බලය අත්පත් කරගෙන රට ගොඩනැගීමට අවශ්‍ය පරිසරයකට. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බෑ. එහෙම නැත්තම් මේ ණය කන්දට එහෙම නැත්තම් අපි හිර කරලා තියෙන මේ උගුලට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් අපිව හිර කරලා තියෙන තැනින් ගොඩ එන්න නම් එවැනි ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ඕනේ. අපි හිතනවා මීට වඩා වේගයෙන් ඒ මහජන ව්‍යාපාරය ඇති කළ යුතුයි කියලා. ඒක පැත්තකින් අපට මේ රට ගොඩනැගීමට අනාගතයේ දායක කරගත හැකි සම්පත් එකින් එක විකිණෙමින් යනවා. අපේ ණයට හිලව් වෙන්නට අපිට අහිමිවෙන්නේ අද අපේ රටේ වරාය. එමෙතන වරාය ගැටි වරාය ආසිත ඉඩ. අපේ මේ භූදේශපාලන පිහිටීමේ වැදගත්ම ප්‍රවේශ දොරටු තමයි අද අපිට වේගයෙන් අහිමිවෙමින් යන්නේ. මේ ජාතික සම්පත් නැතුව
මෙද්බූ දේශපාලන පිහිටීමේ අයිති අපට නැතුව මෙර ගොඩ ගන්න බෑ අතිශය දුෂ්කරයි එතකොට අපට වගකීමක් තිබෙනවා මේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න ඒක වරාය වෙන්න පුළුවන් ඉඩම් වෙන්න පුළුවන් තෙල් සම්පත් වෙන්න පුළුවන් විදුලිය වෙන්න පුළුවන් ඒ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමත් මේ වෙලාවේ අපි ඉදිරියේ තියෙන අභියෝගයක් ඒ ජයග්‍රහණය කළ යුතුයි ඒ සඳහා නිකම්ම නිකං දේශපාලන පක්ෂ වලටක් එක් කරන්න බෑ කියලා මම කියන්නේ මේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්නත් අපේ ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ඕනා. ඒ වගේම ගොඩක් අය අපෙන් අහනවා මේ රට හිර කරලා තියෙන තැන අනුව ඕගොල්ලෝ බලය ගත්තත් පුළුවන් වෙයිද මේ රාජතාන්ත්‍රික උගුලෙන් ගැලවෙන්න? දැන් මේ බදු ගත් ඒවා විකුණපුවා යලි අත්පත් කරගන්න පුළුවන් වෙයිද? ශක්තිමත් ජනවරමකට බොහෝ දේවල් කළ හැකියි. ඒ හුදු ඔලුගෙඩි මාරුවක් නොවි, ඒ හුදු ජනාධිපති මාරුවක් නොවි, ඒ හුදු ඇමති මාරුවක් නොවි ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අතර නම් බලය එන්නේ ඒ බලයත් එක්ක බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒකයි අපි කියන්නේ දැන් අපිට උමනා කරන්නේ අන්න එවැනි මහජන ව්‍යාපාරයක්. මොකද වටලා තියෙන්නේ වටන්න පුළුවන් උපරිම තැනට. දැන් අපි මේ බලය ගොඩනගමු. වහලදි සමහර විට අලගියවන්න මුකුවෙටතුමා සුභාෂිතේ ලිව මෙන්න මෙහෙම කවියක්. කලල ගිලුණු මත වරිඳු ගොඩ ගණිත තුමුල බල ඇති ගිජි දෙකු මිස අන් කෙවත කියලා. ඒ කියන්නේ මත් වෙච්ච හස්ති රාජයේක් මඩේ ගිලුණාම ඒ හස්සි ඇදලා ගන්න නම් එවැනි ආකාරයේ බලයක් වුණා. එසම මේ මාතෘ භූමිය වටලා තියෙන්නේ මඩේ ගිල්ලලා තියෙන්නේ එවැනි අවස්ථාවක මේ මාතෘ භූමිය යලි පණ ගන්නන නම් එවැනි බලයක් වුණා. ඒ බලය කියන්නේ අර මම කලින් කියපු මහජන ව්‍යාපාරෙම තමයි. එසම අපි ඔබට ආරාධනා කරනවා ඒ මහජන ව්‍යාපාරේ කොටස්කාරයෝ බවට පත් වෙන්න. අද මේ වගකීම් බාරගත් අපේ සහෝදර සහෝදරියන් ඔවුන් සමහර මීට කලින් දේශපාලන වේදිකාවට කවදාවත් ගොඩ නොවැදුණු අය. සමහර විට තමන්ගේ වෘත්තිය කරගෙන පුද්ගලික ජීවිතය ඇතුළේ හිටපු අය. නමුත් අද අපි හැම දිනාටම බල කරලා තියෙනවා පියවර කීපයක් ඉස්සරහට තියලා ඇවිල්ලා රට වෙනුවෙන් මේ දේ කරන්න කියලා. තුම දන්නවා දේශපාලනික වශයෙන් අපේ සතුරන් මේ වෙලාවේ අපට එරෙහිව අරගෙන යනවා මෙන්න මෙහෙම මතයක්. මොකද්ද? ජාතික ජන බල වේගය බලයට පත් වුණාම ඒගොල්ලන් ආණ්ඩුවක් යටතේ පෞද්ගලික අංශයට දෙන්නේ නැහැ කියලා. පෞද්ගලික ව්‍යාපාර වල මොකද්ද වෙන්නේ කියලා සැක සංකා හදනවා. අපි කියනවා එවැනි අයට බලන්න මේ වේදිකාව දිහා. මේ දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන අය ගත්තට පස්සේදී මෙතන ඉන්නවා තමන්ගේ ශක්තිය මේ රටේ ජාතික ආර්ථිකයට දායක වෙන්න විවිධ ව්‍යවසායන් කරන අය. අපි වජිරා ප්‍රියදර්ශනී පීරිස් ගත්තොත් අය එංගලන්තේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් මොටි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වෙන අතරෙම ඇය තමන්ගේ ව්‍යවසායක් ඉදිරියට අරගෙන ගිහිල්ලා මෙරටේ ජාතික ආර්ථිකයට දැනුත් දායකත්වයක් සපයමින් ඉන්න කෙනෙක්. කාන්තාවක් ව්‍යවසායිකාවක්. ඔෂානුමංග කාන්තාවක් ව්‍යවසායිකාවක්. අපි කාමන් මදපුලි ව්‍යවසායකෙක් ව්‍යාපාරිකයෙක්. මේ ආදී මේ පෞද්ගලික අංශය නියෝජනය කරමින් තමන්ගේම ව්‍යාපාර ගොඩනගා ගනිමින් ව්‍යවසායකත්වය ප්‍රගුණ කර ගනිමින් වැඩ කටයුතු කරන අය අද මේ රට වෙනස් කිරීමේදී මේ දේශපාලන නායකත්වයට පත් වෙලා ඉන්නවා. අපි හැමදාම එකතුලා කරන වැඩක් මේ තියෙන්නේ. අපි ඉක්මන් වුණොත් මේ රට ගොඩ ගැනීම ඉක්මන් වෙනවා. අපි අප්‍රමාදී වුණොත් ඒක අප්‍රමාදීව අපිට කරන්න පුළුවන්. එතන මේ අභියෝගයේ බරපතලකම තීරුම් ගමු. අභියෝගයේ බරපතලකම තීරුම් ගන්නට සමහර විට ආණ්ඩුවේ සමහර ඇමතිවරු විටින් විට එක එක තැන්වල කියන දේවල් ඇහෙනකොට ඔබට ඒ ප්‍රයෝගී වෙන්න පුළුවන්. මම දැක්ක ඊයේ පෙරේදා කැබිනට් ඇමති ගම්මන්පිලත් කියනවා පංච අර්බුදයක් එනවා. ඒ පහ මොකද්ද කියලා කියන්නේ ඒක එයා වෙනතනක සාකච්ඡා කරනවා. අපි අර්බුද එනවා මාර්තු මාසේ එනකොට කියනවා. මන්ද මේ දවස්වල සමාජ මාධ්‍යවල WhatsApp පණිවිඩයක් හුවමාරු වෙනවා. PP ජයසුන්දර අස්සෙනකොට කිව්වලු දැන් නම් මේ යනකොට පොතේ හැටි යන විදියට මේ රට බේර ගන්න පුළුවන් දෙයියන් විතරයි කියලා. ඒ හොඳටම මේ ආර්ථික ඉලක්කම් ගන්න කෙනෙක්. දැන් ඒක ඇත්තද නැත්තද කියලා නමුත් එහෙම එකක් හුවමාරු වෙනවා. ඒතොර ඒ අයට තේරෙනවා දැන් අර්බුදයේ බරපතලකම. ඒ නිසා අර්බුදය අපි හිතනවට වඩා බරපතලයි. ඒ නිසාම අපි යෝජනා කරන්නේ අපි ඉක්මන් වන තරමට අපි ප්‍රමාද නොවී මැදිහත් වන තරමට මේ අර්බුදයේ මේ මාතෘ භූමිය ගොඩ ගන්නට හැකියාව තිබෙනවා. තවම ලෙඩා මැරෙලා නැහැ. පණ අදිනවා. හොඳ දොස්තර කෙනෙකුට හොඳ වෛද්‍ය කණ්ඩායමකට හොඳ සෞඛ්‍ය කණ්ඩායමකට මේ රෝගියා අහු වුණොත් විශාල සර්ජරියක් කරලා ගොඩ දාන්න පුළුවන්.
amarui namut goda dana pulwa. Enisa apida tibene ane meni abiyogia kela abikaurut daharne karagena. Api ada tiap umi piyawar yoda piyawar akbar pat karagana te obe hamadena agema shaktiya dahirya me jatika jana balawegi distrik widahayaka sabhawata ekathu karanna jatika jana balawegi ekathu karanna api ithama ikmanata me rata godanagena aanduwak nirmanaya karala e aandu osse me rata nu godanagena maha devanta pravahayata ekathu wemu e balayata obe hamadena daayaka wenna kiyala illa sitimin mama nathara wenawa siru denata jaya wa jatika jana balawegi jaya wa